එවැනි මිනුපකර සාදා ඇත්තේ විශේෂ මූල ධර්ම මත. විශේෂ මූල ධර්ම මත. ඒවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට ඒවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකි වෙන් කළ හැකි එක වර්ණීය මූලධර්ම වර්ණීය මූලධර්ම වර්ණීය කියලා පිළිගන්න වර්ණීය මූලධර්ම වර්ණීය මූලධර්ම දෙක ඉස්කුරුප්පු මූලධර්ම ඉස්කුරුප්පු මූලධර්ම ඉස්කුරුප්පු මූලධර්ම එක වර්ණීය මූලධර්මය දෙක ඉස්කුරුප්පු මූලධර්ම යටි වාක්‍යයක් ගැනති එක් මූල ධර්මය එක් මූල ධර්ම වෙන වෙන අත්දේනය කරු වෙන වෙනම අත්දේනය කරු දෙයන අනුමාතුකාව ස්කෘප්පු මූලධර්ම සෝරි වර්ණීය මූලධර්ම සෝරි වර්ණීය මූලධර්ම අනුමාතුකාව වර්ණීය මූලධර්ම දැන් පුතේ වර්ණීය මූලධර්ම කියන්නේ මෙන්න මෙහෙම අදහසක් සාමාන්‍ය අපි භාවිතා කරන මීටර් රූලේ කුඩාම මිනුම මිලිමීටරේ එකයිනේ මිලිමීටර එක. ඒ කියන්නේ මෙයා සෙන්ටිමීටරයක් සමාන කොටස් 10කට බෙදලා මිලිමීටර එකක් දක්වා කුඩා මිනුමකට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඔය මිලිමීටර එකත් ඊට වඩා බෙදන්න බෑනේ. එතකොට දැන් ওই මිලිමීටරයක් සමාන කොටස් 10කට බෙදුවොත් මට කියන්න මිලිමීටරයක් සමාන කොටස් 10කට බෙදුවොත් අපිට ඔය මීටර රූලේ තවත් ඉරියව්වකට පුළුවන් වේද ගන්න පුතේ බලන්න අපේ තියෙන සාමාන්‍ය අඩුවල මේ අර මීටර පොඩි රූල ගන්න ඔය රූල අතරම් බලන්න මිලිමීටරයක් කියන එක කොහොමද පොඩි ප්‍රමාණයක් තියෙන්නේ
ඔය ප්‍රමාණය තවත් බෙදන්න ගියොත් ඕක අපිට බලන්න වෙන මයික්‍රොස්කෝප් එකෙන් වගේනේ. එහෙම මයින්ට බෑ නිසා මේ වර්නියර් කියන විද්‍යාක්ෂය මෙයා මේ ඉතා කුඩා දුර ප්‍රමාණ මෙනින්න සඳහා ක්‍රමයක් පාගත්තා. ඒ ක්‍රමය කරේ දැන් සෙන්ටිමීටරයක් සමාන කොටස් 10කට බෙදුවා මිලිමීටරයක් ආවට මිලිමීටරයක් සමාන කොටස් සංඛ්‍යාවකට බෙදුවොත් ආපහු මයින්ඩ් හම් වෙන්නේ නැහැ ඉතා කුඩා වෙනවනේ. ඒ නිසා මෙයා මිලිමීටරයක් බෙදන්නේ නැතුව මිලිමීටර 9ක් අරගෙන මේ මිලිමීටර 9 මෙයා ආපහු කොටස් 10කට බෙදුවා. ඒ කියන්නේ මිලිමීටර 9ක් අරගෙන මෙයා කොටස් 10කට බෙදුවා. 10කට බෙදුවාම ඒ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර එක කොටසකුත් එයා බෙදපු පරිමාණයට කියවා වර්නියර් පරිමාණය කියලා. ඒ වර්නියර් පරිමාණයේ කොටසකුත් අතර වෙනසක් ආවා. අන්නේ වෙනස එයා අර්ථ දක්වා පුතේ කුඩාම මිනම ලෙස. එහෙනම් මේක වෙන වෙන මෙහෙම වැඩක්. දැන් මේ වර්නියර් ධර්මයේ කරන්නේ මේ තියෙන ප්‍රධාන පරිමාණයේ කොටස් ටික කියන්නේ මේ තියෙන ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් නම් කායි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි කියන්නකෝ 1 2 3 4 5 6 7 8 9 මෙයා මිලිමීටර කොටස් 9 එක. මෙයා තමයි ප්‍රධාන පරිමාණය. මේ තියෙන ප්‍රධාන පරිමාණය. හරිද? මේ තියෙන ප්‍රධාන පරිමාණය. දැන් ප්‍රධාන පරිමාණයේ මේ කොටස් සංඛ්‍යාව මෙයා සමාන කොටස් 10කට බෙදුවා. 10කට බෙදනකොට මේකට වඩා ටිකක් මෙයා ප්‍රධාන වෙන්නේ. प्रधान परिमाणी मिलीमीटर कोटास नमेन मेया समान कोटास समान कोटास दहाच परिमाण प्रधान परिमाण අතර වෙනසක් මෙන්න මේ වෙනස මෙයා අර්ථ දක්වා පුතේ කුඩාම මිනම ලෙස. එතකොට දැන් මම මෙහෙම ගන්න ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කීයද 1 මිලිමීටර වර්නිය परिमाण කොටසක දිග කියන්නේ 9 බෙදීම 10යි 9 බෙදීම 10යි right then මෙයාගේ කුඩාම මිනම කියලා අර්ථ දක්වන්න තියෙනවා කුඩාම මිනම කියන්නේ මේ ප්‍රධාන පරිමාණය
කොටසක දිගේ අඩු කරනවා වර්නිය පරිමාණයේ කොටසක දිග හරිද මේ වර්නිය මූලධර්මයේ කුඩාම මිලිමීටර දක්වන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් වර්නිය පරිමාණයේ කොටස දිග අඩු කරනවා එහෙනම් මෙයා කුඩාම මිනුම කියන්නේ प्रधान परिमाण इकाई मिलीमीटर वर्नियर परिमाण है नवे विधि में 10 मिलीमीटर इना पुरु गुना आकार गत्तो 1/10 मिलीमीटर 1/10 मिलीमीटर කියන්නේ කිර්ණයා දශමිකයි මිලිමීටර ඕනම තව සුළු කිරු ටිකක් ඉවරයි දැන් අපෝ එක පාට මේක පොදු ගුණාකාර ගත්තු පොදු ගුණාකාර 10යි මෙයා 10 වෙන 9 මිලිමීටර් ඒ කියන්නේ මෙයා 1/10 මිලිමීටර් එහෙනම් මෙයාගේ කුඩාම මිනුම කියන්නේ 0.1 මිලිමීටර් එහෙනම් මේ වර්නිය මූලධර්මයේ පාවිච්චි කරලා මිලිමීටරෙන් දශමිකයක් ගණන් කරනවා. දැන් අපි මිලිමීටරෙන් දශමිකයක් කියන්නේ මිලිමීටරයක් සමාන කොටස් 10කට බෙදුවොත් එනවානේ. හැබැයි අපි මිලිමීටරයක් සමාන කොටස් 10කට බෙදුවද? නෑ. අපි මිලිමීටරයක් කොටස් 10කට බෙදුවේ නෑ. අපි කරේ මිලිමීටර 9ක් ගත්තා. මිලිමීටර 9ක් අරගත්තා. ඒ 9 සමාන කොටස් 10කට බෙදුවා. 10කට බෙදුවාම මේ ආයේ ප්‍රධාන පරිමාණයේ කොටස මිලිමීටර 1ක් मैंने नहीं कहा ना कोटे कोचरते की ना बराबर ना नहीं ये परिमाणी कोटा दहाई एकम थी का नामे भी एका कोटा साफ किया नहीं ना नामे भी थी मदाहे ये ना मैंने मेरे जगह तो पुरी गैप पे काटती है ना वेरस आती है ना वाने अन्य वेरस आर्थ देख हुआ प्रधान परिमाणी कोटे से दिखे नहीं परिमाणी कोटे से आडूकर दसवन में मिलीमीटर अनुकर पुहाम की तो मैं दस में कहे मिलीमीटर उन्हें मैं आप उड़ा में इतना कुछ नहीं करता हूँ आपने सामान्य वैनी परिमाण सामान्य वैनी परिमाण है मिलीमीटर ना मैं आप कारण के दहाई कर दिया इतना कुछ दस में कहे मिलीमीटर समाहार वाला तीन आपने मैं आ मिलीमीटर कोटा अनुकर मैं आप कारण के सीए कर दिया इतना कुछ मीटर भी उड़ा में नहीं बना सकते समाहार हुआ हाथरिस ना मैं आप कारण के पनाहा कर दिया එතකොටත් කුඩා මිල වෙනස් වෙනවා. සමහරව 19ක් කරා 20කට බෙදලා. එතකොටත් වෙනසක් වෙනවා. එතකොට මෙයා කුඩා මිල වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට විවිධ නිෂ්පාදන සහිත වර්නිය උපකරණ තියෙනවා. හැබැයි සම්මත වර්නිය පරිමාණය හදලා තියෙන්නේ 0.1 මිලිමීටර කුඩා මිලක් ඇතුළත පරිදි. මෙන්න මේ මූල ධර්මයක් කියනවා වර්නිය මූල ධර්මය කියලා. බාහනුපති වර්නිය කියන කෙනා ලොකු දෙයක් වාගෙන තියනවාද? නෑ වාකට දෙයි ලොකු නෑ යා හිතපු දෙයි ලොකුයි ඒ කියන්නේ මිලිමීටරයක් කෙනෙක් 10කට බෙදෙන බෙදෙන විදිය කල්පනා කරනකොට එයා මොකද කරේ 9ක් අරගෙන 10කට බෙදලා ඒ දෙක විනිස ගන්නකොට අර කුඩා මිලම දශමික දක්වා පරිවර්තනය කරනවා පැහැදිලිද මෙන්න මේ මූල ධර්මයක් කියනවා වර්නිය මූල ධර්මය කියලා අපි කියනවා පැහැදිලිද ලියන්න පුතේ මාතෘකාව වර්නිය මූලධර්ම දැන් ප්‍රධාන මාතෘකාව ලියන ඕක ලියයි යන්න දැන් අපි උපකරණ වලට එන්න හදන්න ටික වර්නිය මූලධර්ම දැන් වර්නිය නැමැති වර්නිය රේ කියලා තියෙන එක්කෙනෙක් නම වර්නිය කියලා අපි ගමු වර්නිය නැමැති විද්‍යාක්ෂය වර්නිය නැමැති විද්‍යාක්ෂය इता कुड़ा दुर्प्रमाण वेनीम संधा इता कुड़ा दुर्प्रमाण वेनीम संधा मूलधर्मय स्वागन्ना लदि
එහිදී ඔහු විසින් කරන ලද්දේ ප්‍රධාන පරිමාණය ප්‍රධාන පරිමාණය කොටස් යම් ප්‍රමාණය ප්‍රධාන පරිමාණය කොටස් යම් සංඛ්‍යාව ඊට වඩා වැඩි කොටස් සංඛ්‍යාවකට බෙදීම වර්ණීය පරිමාණය සාදා ගන්නා ලද සාදා ගන්නා ලද එවිට ප්‍රධාන පරිමාණයේ කොටස එවිට ප්‍රධාන පරිමාණයේ කොටස වර්ණීය පරිමාණයේ කොටස අතර වෙනස උදාම මිනුම ලෙස උදාම මිනුම ලෙස අර්ථ දක්වන ලදී